විදේශගත ශ්‍රී ලාංකිකයනි ගවේෂණ දේශපාලන සංවාද මණ්ඩපයේ විරාමයෙන් පසු නැවත වතාවක් ඔබ සමග ඔබට මේ සාකච්ඡාව ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ අද ගවේෂණ දේශපාලන සංවාද මණ්ඩපයේ අප සමග රැඳී සිටින්නේ දීවරා ජල සම්පත් අමාත්‍ය දොස්තර රාජසිංහ මහතුමයි. එතුමා පළවෙනි වටේදී අපට අපේගේ ආර්ථික සංවර්ධනය සහ දීවර කර්මාන්තයේ තියෙන සංවර්ධනය පිළිබඳ බොහෝ දේ සුභවාදී අපට කතා කරනවා. එයාගේ එතුමා කතා නතර කිරුවේ අපට ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න තිබෙනවා. එතුමනි මම කෙටියෙන් එතුමායි ප්‍රශ්න. අපට ජාත්‍යන්තර බලපෑමක් තිබෙනවාද? පැහැදිලි. එහෙම අපි කොහොමද මුණ දෙන්නේ? මුණ දෙන්න ඕනේ බොහොම බුද්ධියෙන්. අපිට යුද්ධය දිනන්න අපිට බුද්ධියයි ජවයයි දෙකම වුවමනා කරන්න තිබුණා. මේකෙන් ජවය කියන එක වැඩක් නැහැ. මේ ජාත්‍යන්තර අර්බුදයට මුණ දෙන්න තියෙන බුද්ධියට විතරයි. ඒක මහා බුද්ධිමය සංග්‍රහයක්. අපිට ලෝකේ වෙනස් කරන්නට අපිට හැකියාවක් නැහැ ලංකාවට. අපි මේ TT එක පරාද කරයි කියලා අපි හිතන්න අරකයි මේ අපිට සියලු දේවල් පරාද කරන්න පුළුවන්. එහෙම අධිමානසිකත්වයෙන් අපි වැඩ කරන්න පුළුවන්. බොහොම මොඩ විදියට අපි විනාශ වෙනවා ඉක්මනට. එහෙම කරන්නේ නෑ. ඒ නිසා අපි මේක යුද්ධයක් දිනුවා. කියන යුද්ධ දිනුවා ලෝකේ ඕන තරම් කට්ටි. මේ පළවෙනි යුද්ධේ නෙමෙයි දිනුවේ. එහෙම යුද්ධ දිනුව මිනිස්සු ඊට පස්සේ විනාශත් වුණා. ඒ ඉතුරු වැඩි කොටස පරිහරණය කරනවා. දැන් මම කියන්නේ මැතිවරණ වුණත් අපි ජයග්‍රහණය කිරීම නෙමෙයි අපිට පුළුවන්. ඒක කොච්චර කල් ඒ ජයග්‍රහණය කල්පත් මේ කළමනාකරණය කරනවා. ඒක තියාගන්න. අපි අවුරුදු මම මේ අගෝස්තුවට අවුරුදු 20ක් මාත් එක දිනපු කී දෙනෙක් දැන් ඉතුරු වෙලා ඉන්න පාර්ලිමේන්තුවේ. හරි. දේශපාලන ගමනේදී දෙයයි කියලා බොහෝ අය ඉවත් වෙලා ගියා. ඒ වගේ තමයි මේ සියලු ජයග්‍රහණ. අපි යුද ජයග්‍රහණ කරනවා, මැතිවරණ ජයග්‍රහණ කරනවා. නමුත් ඒක කොච්චර කාලෙ නඩා පවතිනවද කියන්නේ. මට මම පොඩි බාධාවක් කරන්න විතර ඔබතුමා කිව්වා මේ අපි යුද්ධය දිනුවට මදි ඉතුරු කොටස අශෝක අධිරාජ්‍ය ඉන්දියන් ඒක කරාට පස්සේ ඔහු එතනින් කෙලින්ම අංශක 180 කින් හදනවා ඔහු ධර්ම යුද්ධය ජයග්‍රහණය කරනවා. පොඩි හාමුදුර කෙනෙක්ගේ බලපදය අහලා එතන ඉඳලා ඔහු ධර්මාශෝක වුණා. චණ්ඩාශෝක ඒ කියන්නේ ඒ කාලේ තියෙන ශ්‍රේෂ්ඨ ධර්මාශෝකද අශෝකද ග්‍රේට් එහෙමයි කිව්වේ. ශ්‍රේෂ්ඨ අශෝක. ඒ ශ්‍රේෂ්ඨ අශෝක ධර්මාශෝක. අද මුළු ඉතිහාසයේ ලියවෙලා තියෙන ධර්මාශෝක ගැන විතරයි. අර ඊට ඉස්සෙල්ලා හිටපු ශ්‍රේෂ්ඨ අශෝක අධිරාජ්‍ය ගැන නෙවෙයි කියෙන්නේ. හැම සෙල්ලිපියකම තියෙන ධර්මාශෝක ගැන. එහෙම තමයි ඉතිහාසයේ ලියන්නේ. යුද ජයග්‍රහණයකේ ජයග්‍රහණ කරපු කට්ටිය නෙවෙයි ලෝකයේ ජයග්‍රහණය කරපු මිනිස්සුන්ව ජයග්‍රහණය කරපු මිනිස්සුන්ව කියන තමයි ඉතිහාසෙ දීවන්නේ. දැන් නෙල්සන් මැන්ඩෙලා ගන්නකො. නෙල්සන් මැන්ඩෙලා කියන්නේ ගරිල්ලා නායකයෙක්. දැන් ප්‍රභාකරුණුත් නෙල්සන් මැන්ඩෙලා ගත්තොත් ක්‍රියාදාමයේ පැත්තෙන් බැලුවා. පරමාර්ථ නෙවෙයි. ක්‍රියාපරමාර්ථ බැලුවොත් ප්‍රභාකරන් කරපු සියලු දේවල් නෙල්සන් මැන්ඩෙලා කරා. ගරිල්ලා නායකයෙක් වශයෙන්. ඒකේ සත්‍යවාදී කමිසම ඉදිරියට ගිහිල්ලා ඕක කරපු ප්‍රකාශයෙන් මේක කියනවා. මම නියෝග කරා මිනිමරණ. සුද්ධම මරණ. එතකොට සුද්ධන් ඝාතනය කිරීමට නියෝග කරා. එතකොට පවුල් පිටින් විනාශ කිරීමට. එතකොට මංකොල්ල ගෑම්බල්ට. එතකොට රාජ්‍ය දේපල ගිනි තියන්නට. මේ සියලු ඒවා මම වෙනවා. අද මං කම්පා වෙනවා. ඔවුන් හරුණා. ඔවුන් ජයග්‍රහණයත් එක්කම කළු විමුක්ති ව්‍යාපාරිකයෙක් විදියට ආරම්භ කරපු ගමන ඔහු සියලු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් හැරෙව්වා. ජයග්‍රහණයත් එක්ක. ඊට පස්සේ කළු මිනිසුන්ගේ පමණක් නෙවෙයි සුද්ධන්ගේ විමුක්තිය පවා පිළිම ඔහු ඉදිරිපත් වුණා. එනිසා ඔහු අන්තිමට මුළු ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජනනායකය බවට පත් වුණා. ඒ ජනනායකය පත් වුණේ ගරිල්ලා නායක සහ අප්‍රිකානු විමුක්ති අරගලයේ හිටපු නෙල්සන් මැන්ඩෙලා නෙවෙයි. ඒකට පසු බිහිවුණ නෙල්සන් මැන්ඩෙලා තමයි. ඔහු මිය යනකොට ඔහු කවුරුවක්වත් නැහැ. නිකන් පුරවැසියෙක් විතරයි. දකුණු අප්‍රිකාවේ. නමුත් ඔහුගේ මගුලට ආපු රාජ්‍ය නායක සංධියාව ලෝක ඉතිහාසයේ කිසිම කෙනෙක් වෙනුවෙන් පැමිණලා නැහැ. ඉතින් ඒ නිසා මේ යුද ජයග්‍රහණය අපි සාමයේ ජයග්‍රහණයක් බවට පත් කරගන්නේ ජීවිතය කියන ගුණ තමයි අපේ සාර්ථකත්වය අසාර්ථකත්වය තියෙන්නේ. ඒතර ලෝකයේ තියෙන නොයෙකුත් නීති රීති හැදලා. ඒවට අපි අත්සන් කළ දෙයක්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට විරුද්ධව අපි සමහර උපවාස කරනවා. මොකද ඒ කියන්නේ ඒ අපි අපිට විරුද්ධ උපවාස කරන්නේ. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ මොකද? ඒක අපිනේ. ඒකනේ අපි යන්නේ ඡන්ද දෙන්න. ඒකනේ අපි ගිහිල්ලා කැන්වසින් කරන්නේ. 2010 දී අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ යෝජනා අපි අපේ විරුද්ධ වෙන අපේ යෝජනා අපි පරාද කරා. ඊට පස්සේ මේ කරදුනා අපි. ඒක තමයි කියන්නේ ඉතින්. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට අපි ලෝකෙට පාඩම් උගන්වන්න බෑ ලෝකෙ අපිට පාඩම් උගන්වන්න. ඒක තමයි ලෝකෙ හැමදාම වෙලා තියෙන්නේ. ඒ ලෝකෙ විසින් රාජ්‍යයට පාඩම් කියන්නේ විශේෂ රාජ්‍ය විසින් ලෝකෙට පාඩම් උගන්වන්නේ නැහැ. ඒතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට විශාල බලවත්. අද මේක 21 20 වස. අද මානව වෛද්‍ය ප්‍රජාතන්ත්‍රවාදී යහා පාලනය කියන ඒවා මහා ඉස්සරහට ගිහිල්ලා. ඒවා අද ඒ බලපෑම උඩ තමයි කළු ජාතික जनता ඒ හැම නිමෙම දන්නා මේ වහල් ලව්වයි කියන මේ හැදුවේ. නමුත් ඒකේ නිර්මාණය කලා නිර්මාණය තමයි ශ්‍රේෂ්ඨත්වය. නමුත් අද ඉතාලිය ගැන කතා කරනකොට මේ එදා මෙහෙම කරපු ඉතාලිය අපිට කවුද මේවට උපදෙස් දෙන්නේ කියලා කිව්වට හරියන්නේ නැහැ. අද ඉතාලිය එදා ඉතාලිය නෙවෙයි අද ඉතාලිය. ඒ වෙනස්. හෙට ඉතාලිය අද ඉතාලියක් නෙවෙයි. ඊයේ ලෝකේ නෙවෙයි අද ලෝකය. හෙට ලෝකය අදත් නෙවෙයි. वर्तमान जीवत्न मम मगे दर्वाने අතුරුදහන්වීම එවගේම පොලිසිය දේශපාලන කරුණවීම අධිකරණය පිළිබඳ ගැටලු එවගේම මාධ්‍ය නිදහස පිළිබඳ ඔය කරුණු පෙරගැසලා තියෙනවා. ඒක ඔබතුමා ජාත්‍යන්තර අනුකම්පාව දෙන්න ඕන කියලා කියන්නේ මේක අපේ රටේ සිදු වෙනවා කියලා ඔබතුමා වියන්ගේ පිළිගන්නවද ඒ කියන්නේ? කොයි ලෝකෙ කොයි යුද්ධෙද වරන සිදු වෙන්නේ මට කියන්න බෑ. ලෝකේ පළවෙනි යුද්ධයේ ඉඳලා හරිද? පාටකස් विरुद्ध करने युद्ध साधारण अलकायदा को මේ 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 සාකච්ඡා මාර්ගයට එන්න ලැස්ති නැහැ මේගොල්ලෝ. ඒගොල්ලෝ අන්තවාදය. තලිබාන් එකත් එක්ක සාකච්ඡා කරන්න බැරි විදිහ අපි දන්නවා. එතකොට ඒකනේ යුද්ධය සාධාරණ වෙනවා. එල්ටීටී එකටත් විරුද්ධව කරපු යුද්ධය සාධාරණයි. මොකද ඔවුන් කොහින් වෙලාවකවත් සාකච්ඡාව ඔවුන්ගේ මේ වාසියට යොදාගත්ත මිසක් කවදාකවත් ඔවුන් හරියට ඒගොල්ලෝ කොහොම දැන් එල්ටීටී එක සාකච්ඡා මාර්ගයේ විසඳුමක් අවශ්‍ය නැහැ. එදා බොයිකොට් කරන්නේ නැහැ නේ රනිල් බලද්දන්නේ. එහෙනම් ඒගොල්ලෝ රනිල්ට ඡන්ද දෙන්නේ නැහැ. සාමය කියන්නේ අල්ප මාත්‍රයක් හරි ඕන නැහැ. එතකොට සාමයට විරුද්ධව තිබුණ අපිට මේ හෙළවුරුමේ ජනතා විමුක්ති කරන ඔක්කොම හදලා ගන්න ජාතිවාදී පිටක් කරන සාස්ත්‍රයේ නිදුගත්තේ. ඒක තමයි යුදවාදය කියන්නේ. ජාතිවාදී කියන බුදුම අදහස් කියන්නේ කොහොමද? ජාතිවාදී කියන්නේ ඕනම ජාතියක් වෙනවා වෙනත් ජාතියක අයිතිවාසිකම් වලට එරෙහිව කවුරුද කතා කරන්නේ ජාතිවාදී. 2005 මන්ත්‍රාලයේ ජනාධිපතිතුමා අපේක්ෂා ඉන්නන්නේ ජාතිවාදී මූලධර්මවල ඔබතුමා කියන්නේ. ඒක ජාතිවාදය තියෙනවා. පැහැදිලිද? ඒතර ඔබතුමා කියන්නේ විරුද්ධපක්ෂයයි ඔබතුමා ඔබ කියන්නේ. විරුද්ධපක්ෂ වෙන එක ඊපස්සම ආයි. ඒක වුණත් මම දන්නවා ඒක යුද්ධය සඳහා සාධාරණත්වයක් තියෙනවා. ඒක අන්තවාදයේ දෙකම තියෙනවා. ඒ මෙරුනේ.
මිනිවා මේ වෙලේ තියෙන පළවෙනි එකක් තමයි 13 වෙනි සංශෝධනයේ යද්දී බලය දෙතියි. දෙමළ ජනතාවට දේශපාලන විසුමක් ලබා දෙන්නේ කියන එක. ඇත්තටම මේ මේ යුද අපරාධ කියන එක ඉන්නේ නැහැ. යුද අපරාධ කියන එක ගෙනාවි ජාත්‍යන්තර මට තේරෙන විදිහට මේක තමයි බලපෑම සඳහා ගෙනාවු මේ වෙක දේශපාලන විසුමක් ලබා දීමට. එතකොට අපිට කරන්නට තියුනේ මොකක්ද? අපිට කළ යුත්තේ මොකක්ද මේ වෙලාවේදී? උතුරේ දේශ ප්‍රධාන දේශපාලන පක්ෂයේ දෙමළ දේශපාලන පක්ෂයත් එක්ක අපි එකතු වෙලා සාමාන්‍ය විසඳුමකට ආවනම් එතකොට කොහොමද කතා කරන්නේ පිටරට ගත්තේ ඇවිල්ලා කතා කරන්නේ පිටරට එතකොට කවුද ඇවිල්ලා කතා කරන්නේ අපිට යුද අපරාධද උතුරේ දෙමළ දේශපාලන පක්ෂයට වුමනා නැති යුද අපරාධ අපිට මොකද තියෙන්නේ ඒක ඒගොල්ලෝ එක වරක ප්‍රකාශ කරා අපි ලෑස්ති අතීතය අමතක කරන්න අතීතයේ සිදුණු සියලුම දේවල් අමතක කරන්න ලෑස්ති අපි යම් දේශපාලන විසඳුමක් සාධාරණ විසඳුමක් අපි අද එනවා නම් කියලා ඉතින් ඒ වෙලේ තත්ත්වයකට ගියා නම් එතකොට මේගොල්ලෝ කොහොමද කතා කරන්නේ? එතකොට ලෝකෙ කොහොමද ඇවිල්ලා කියන්නේ අපිට මේ හොයන්නේ කියලා. කවුද හොයන්නේ කියලා ලංකාවේ ඉන්නේ කරන්නේ. අද ද්‍රවිඩ සම්දානය ඒ ඉන්නේ ඉන්න ජාත්‍යන්තරයක් එක්ක. ඒක තමයි මේගොල්ලෝ මේගොල්ලන්ගේ එක තමයි සාතිකය ලංකාවට. මොකද ලංකාවේ දෙමළ ජනතාවගේ නියෝජිතයෝ විශාල ගණිතන සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළ දුන්න නියෝජිතයෝ තමයි අද ඉව ඉන්නේ. ඔබතුමත් ඒ රජයේම කැබිනට් අපිට වෙලාද? ඔබතුමත් එහෙම මේ දෙයට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. බෑ. ඔබතුමා පිළිගන්නවා මේ හැදලා තියෙන දේ. ඉතින් ඔබතුමා වෙන වෙන විකල්පයක් නැහැ. අර වෙන විකල්ප ගැන අපි මෙහෙම කතා කරමු. වෙන විකල්පයක් මේ ඕනම ඕනම රජයක තියෙනවා. දැන් මේවා මේ හොඳ සහ නරක. එහෙම නැති රාජ්‍යයක් කොහෙවත් හම්බ වෙලා නැහැ. 47 එක ඩීසල් නැති මාත්‍ය කරු ශ්‍රේෂ්ඨ වෙල තියෙනවා. ඒ අනිදුරට කමක් තියෙනවා. ජය ජවතර කරු ශ්‍රේෂ්ඨ වෙල තියෙනවා. යන් වර්ගී දෙනවා. එහෙමම දෙන්නේ වැඩි වැරදි කරා අඩුව මෙව කරා ඒ අනුව තමයි වැරදිද නිවැරදිද කියලා කියන්නේ. හොඳ දාහක කියන. ඔච්චරයි. කළු සහ සුදු කියලා එකක් නැහැ. හැම මිනිහෙකම කළු මිනිහෙක්ට සුදු දඩංග තියෙනවා. හැම සුදු මිනිහෙක්ම තියෙනවා කළු දඩංග මේ වගේ. ඒ වගේ මේ රජය තුල තියෙන අපිට ඕන හැමදේම මේ රජෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේක සම්දානයක්. මේක නිෂණයක්. එතකොට චම්පි කරනවකට ඕන හැම එකම වෙන්නේ නැහැ. හරිද? එහෙම තියෙනවා. නමුත් අපි බලන්නේ මේකෙදි මේ මේ අරුතින් අපි එන්නේ කොහොමද කොරට. එතකොට ලෝකේ සම්මත පරිපාටියක් තියෙනවා. මුළු ලෝකයක් පිළිගත්ත සම්මත පරිපාටියක් තියෙනවා. මේ සම්මත පරිපාටියේ තුල තමයි අපිට අපේ විශ්නු ලබා දෙන්නට වෙන්නේ. ඒ සම්මත පරිපාටියේ පිට කතා කරන සියලු දේවල් අන්තවාදී කියලා හඳුන්වනවා. ඒ අන්තවාදී කියන එක දැන් ඊ අන්තවාදී අද අන්තවාදී නෙවෙන්න පුළුවන්. ඒක තමයි ලෝක සම්මතය. ලෝක සම්මතයත් එක තමයි අපිට යන්නේ. දැන් බුදුමා ආරම්භයේදී ප්‍රකාශ කෙරුවා ඉන්දියාව ප්‍රකාශ කෙරුවා ඉන්දු ලංකා ජීවිස්වත් සමග ඔබතුමා හිටියා එයාගේම බලය බෙදා හැරීම පිළිබඳ අවස්ථාවත් අදමා ඔව් හදත් ඒකෝද ඉන්දියා රජයේ ජනාධිපතිතුමා ඒ රජයට පොරොන්දු වුණා කියලා 13 ප්ලස් කියන ලබා දෙන්න පොරොන්දු වුණා මාත් එක්කත් කතා කරා ඒක පුද්ගලිකව කීප විටක්ම එතුමා මාත් එක්කත් ඒක ඒ මත දෙන්නේ හිටියා එතුමා එතුමාගේ ප්‍රශ්න ඇනුවේ මෙතන දෙන්නේ නොයෙකුත් අනිකුත් බලපෑම් උඩ එතුමාට මේ ගමන යන්නට සිද්ධ කරගන්න. එතුමා ඔබතුමා වර්ගයේ ඉඳන් අපේ ජනතුමා මේ ජනාධිපතිතුමා බොහොම සංවේදී නායකයෙක්. එතුමාගේ මුළු දේශපාලන ගමනම බැලුවොත් සංවේදී විදිය තමයි. හරිද? සෙන්ස් එකකින් ඉදිරියට ආපු නායකයෙක්. එහෙම නැතුව දේශපාලන න්‍යාය ධර්ම අරව මේව කරපින්නගෙන ඇවිල්ලා නෙවෙයි. මම එක උදාහරණයක් කියන්නම්. එතුමා හිටියේ අතීතයේ අනුබණ්ඩාරනායක. එතන අන්ධබණ්ඩාරනායකට මුළු ලංකාවම කිව්වා දක්ෂිණාංශිකය කියලා. අන්ධබණ්ඩාරනායකගේ දෙවියන් ඉතකු මහින්ද රාජපක්ෂට කවුරුවක්වත් කිව්වේ නැන්නේ සක්ෂිණාංශිකය කියලා. ඇයි? ඔහු දකුණේ සිටමින් වමේ සියලු ක්‍රියාකාර වලියන්ට සහභාගී වුණා. හරිද? එතකොට ඒ නිසා ඔහුව එහෙම හැඳුනුනේ දකුණද වමද කියලා. ඒක නිසා ඔහු ඒ අවස්ථාවන්ට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ඔහු ඉදිරියට ගියා. ඒක තමයි ඔහුගේ ගමන. ඒක ප්‍රායෝගික සංවේදීත්වයේ උඩ ආපු ගමන. ඒක දැනටත් ඔහු එතුමාට මේ සංවේදීතාවය තියෙනවා. එතුමාට දන්නවා එතුමාට තියෙනවා මේක තමයි කළ යුත්තේ කියලා. නමුත් එතුමාට විශාල බලපෑම් තියෙනවා. දැන් මේ බලපෑම් ගියා ජවදටත් තියෙනවා.
සංවේදී නමුත් මේ බලපෑම නිසා මේ කරගෙන යන බලයේ බෙදහැරීමේ ක්‍රියාවලියේ යාමට හැකියාවක් තුමාට නැහැ. මොකද ඔයදී ඔකමනේ බණ්ඩාරනායක මහත්තයෝ. බණ්ඩාරනායක මහත්මයා තමයි මේ රටට ඉස්සෙල්ලාම රාජ්‍ය මන්ත්‍ර සමාවෙදී කිව්වේ දනසි විශයයේදී මේ ලංකාවට දියුණු කිරීමට තියෙන හොඳම ක්‍රමය තමයි ෆෙඩරල් ක්‍රමය කියලා. ඒ බණ්ඩාරනායකම තමයි ෆෙඩරල් ක්‍රමයට විරුද්ධව එදා 1956 දී මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙම ඒ බණ්ඩාරනායක මහත්තයාගේ පිටිපස්සේ හිටගත්තේ කවුද බෞද්ධ බලවේග ඇතුළු නොයෙකුත් අන්තවාදී බලවේග මේ මේ බලවේග වලට කොච්චර හිටියත් බණ්ඩාරනායක මහත්මයා නැවතත් ඔහු මේ කියන මහා දාර්ශනික බුද්ධිමතා දැනගත්ත රටට මේ වගේ ක්‍රමයක් ඕනේ කියලා තමයි බණ්ඩාරනායක තෙරණායකම ගිවිසුම අත්සන් කරේ ඒක ගිවිසුම අත්සන් කරන්නට එතුමාට ඉතාල උසස් වුණා තුන මොකද ඒකට ගිය සාකච්ඡාවක ඔහු ගෙනී ගියේ කවුද පිලිප් ගුණවර්ධන විලියම් තිල්ලා වාමාන්තික ඒක බැලන්ස් කරන්න ඕක ගෙනිට එම්බිඩ් සුයිසාව දක්ෂිනාසිය. නමුත් කොයි වෙලාවකරි ප්‍රශ්නයක් ආවොත් බණ්ඩාරනායකයි අර දෙන්නා හිටගත්තා තුන් දෙනෙක් ඉන්නවා එම්බි සුයිසාව විතරයි අනිත් පැත්ත. ඉතල උදේ ඉනිමරකට අස්සන් කර බණ්ඩාරනායක කිව්වා. එතුමාම විහි කරගත්තේ එතුමාම ගොඩනගාගත්ත ජාතිවාදී බලවේග ඔහුට විරුද්ධව නැගී හිටියා. නැගී හිටින කොට ඒ බණ්ඩාරනායකගේ චලනාගේ මිනිස්සුම එතුමාට ගිනි තියනවා. ගිනි තියනකොට එතුමා ඓතිහාසික ප්‍රකාශයක් කරා. නිකන් ගිනි දියුවේ නැහැ. එතුමා ගිනි තියනකොට කිව්වා මා අද මේ කරන ක්‍රියාවලිය ගැන ඉතිහාසය විසින් සමාව දෙන්නේ මට කියලා මට සමාව දෙන්න දෙනවයි කියලා ඉතිහාසය මට සමාව දෙවි කියලා කිව්වා. ඒ මොකද මේ බලපෑම නිසා මට මේක සිද්ධු වෙන්නේ කරන්න කියලා. එහෙම කියලා තමයි එතුමා ඉරලා ඒක කිව්වා කම්පාවටපත් වුණා. ඒ ජාතිවාදී බලවේග තුලින් බලවේග හරහාම අන්තිමට බණ්ඩාරනායක මහත්තයව ඝාතනය සිද්ධු වුණා. නැතුව මේ පිටින් අප් කට්ටිය නෙවෙයි කරේ ඒ සංගවේදුගුරු ගෝවිකම් කරු ඒ බලවේගයේ සංගවේදුවේකින් මනේ එයාගෙම ඊටු ජාතිවාදී මේ වලින් මනේ මේ ඒ සංගයවාසයලගෙම මනේ බැරුවේ දැන් අදත් මේකට කියන්නේ අදත් ඒ වගේම ජාතිවාදී බලවේග තමයි අද නැගිලා අද මේ රජයට ජනාධිපතිතුමාට විරුද්ධ සටන්කට ඇවිල්ලා තියෙන කවුද විමල් වීරවංශයක පැත්තකින් අනිත් පැත්තෙන් එනවලුනේ ඉතින් මේ සිදුවෙන්නේ එකම ක්‍රියාව ඉතිහාසය නැවත පුනරාවර්තනය වෙනවා ඒක තමයි වෙන්නේ අන්තවාදයට එක්ක ගියොත් අන්තවාදයට කොහෙවත් සීමාවක් නැහැ. ඔවුන්ගේ අන්තවාදයේ උන් සතුරු වෙනවාම ඒක ගෙනියන්නට වෙනවා. ඒ අන්තවාදයට එක්ක එකතු වෙලා යුද්ධ දිනන්න පුළුවන්. නමුත් රටකොඩ නැගීමේදී මේ ප්‍රශ්න මේ අරමුදේට මේකට මූණ දාන්න වෙනවා. ඒත් ඔවුන් කියන්නේ වෙන කතාවක්. ඔවුන් කියන්නේ රජයක් වශයෙන් මේ යන ගමනේදී අද පොලිසියේ දේශපාලකරණේ වෙලා අමිතගොල්ලන්ට අද බලයක් නැහැ. ඒ වගේම ගත්තාම රට අරාජි වෙමින් යනවා. මේ தත්ත්වයේ දිගටම ගියොත් මේ රජයට අනාගතයේ පැවැත්මක් නැහැ කියලා උන් ප්‍රකාශ කරන්නේ. එවැනි ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම ද්විතීයකනේ. රටක ඔය ලොකු ප්‍රශ්න ඇති වෙනකොට මේ ප්‍රශ්න ඇතුලේ තව තව තියෙනවා. මුදු මූලත් එක්ක අනිත් මුලත් ඇවිගෙන යනවනේ. මුදුන් මූල නරක් වෙනකොට අනිත් මුලත් නරක් වෙනවා. ආර්ථිකය ආරක්ෂා කරගන්න දැන් අපි යුද්ධය අවසන් කරන්නේ ඒක විශාල ජයග්‍රහණයක් ඒකින්දනේ අපිත් දැන් බය නැතුව ඔය මේ කලෙන්නේ දැන් අපි රටකට ගියා නම් අපි අපේ ඔළුව තියෙන්නේ එහෙනේ ඒක සරයක් මම රටේ ඉන්නකොට කොළඹට බෝම්බ දානවා මම දිගටම දුරකටනේ ගෙදරත් එක්ක ඉතින් මං කිව්වා පහළ තට්ටුවට එලා යන්න අඩු ගානේ උඩේ ගේ මේකලා මොකක් හරි දිනවනේ ඒක කොළඹට බෝම්බ දානවා එතකොට එහෙම අද මේකක් නැහැ අපේ දරුවෝ දෙන්න තාම එහෙ නමුත් ප්‍රශ්නයක් නැහැ මොකද කිසිම එහෙම දුරකටනේ මම කිමක්වත් දෙන්නේ ඒකට ඒකෙන් හැමෝම හද අරිනේ එතකොට ඒක උතුරු මිනිසුන්ටත් ඒක හොඳයි අද නමුත් ඊට පස්සේ දිනවන තව කරන්න තියෙන දේවල් සංහිඳියාව අන්න ඒක තමයි අපි කරන්නේ ඒ කියන්නේ අපිට ඒක කරොත් තමයි මේ යන ආර්ථික ගමන මේ දිගටම උඩට යන්නේ සංවර්ධන ඉලක්කයන් මේ විදිහටම යන්නේ එහෙම නැත්නම් ඒවට බාධා පැමිණෙනවා ඒවා බාධා පැමිණුණාම සංවර්ධනේ කඩාගෙන වැටෙනවා ආර්ථිකේ කඩාගෙන වැටෙනවා සුගේ බඩගින්න වැඩි වෙනවා මිනිසුන්ගේ දරිද්‍රතාවය අමාරු වෙනවා රැකියාව විරැකියාව වෙනවා ඒතර මිනිස්සු කොහොමද ආණ්ඩුව විරුද්ධ නැගෙන්නේ ඒද අවසන් පළාත් සභාව නැතිවෙන්නේදී රජයේ රතු එළියක් පත්තු කිරුවේ ජනතාව විසින් ඔය ඒ රතු එළිය මම දකින්නේ මෙහෙමයි ආණ්ඩුවට එච්චර රතු එළියක් නැහැ ආණ්ඩු විශාල වැඩි තන සංඛ්‍යාවලින් ආසන දිනුවා එකම රතු එළියක් තියෙනවා ඒ තමයි සුළු ජනතන්ද රජයෙන් ඉවත් වෙමින් ඉන්නවා
තෙරවිලි තන්ද නැති වුණා වගේම මුස්ලිම් තන්දත් නැති වෙමින් යනවා. අනිකුත් සූරි තන්ද ආණ්ඩුවේ ඉවත් වෙනවා. ඒ එකේ තියෙන නරක තමයි ද්‍රවිඩ තන්ද ද්‍රවිඩ පක්ෂ වලට ගොනු වෙනවා. මුස්ලිම් තන්ද මුස්ලිම් පක්ෂ වලට ගොනු වෙනවා. මේක ඉතාමත්ම නරකයි කාටද? මේ සියලු ජාතීන් ප්‍රධාන පක්ෂත් එක්ක ඉන්න ඕනේ. ඒතකොට තමයි රටක් ඉදිරියට යන්නේ. ඒවා ගිහිල්ලා ඒ ආගම්වාදී ජාතිවාදී පක්ෂ වලට ගියොත් ඒක ඉතාමත්ම නරකයි රටකට. ඒක තමයි රතු එළිය. ඒක රතු එළිය ආණ්ඩුවට නේ ඔක්කොටම වඩා රටට. අද වෙද්දි මුතුමා කියනකට අද රටේ යම් යම් ආගමික ආගම්වාදී ජාතිවාද විශේෂයෙන් ආගම්වාදී වගේ දේවල් අද රජයේ සහයෝගය ලැබුවමින් ඉදිරියට යන මතය රජයේ සහයෝගයක් නැහැ. දැන් රජය පෙරලගෙන ඒගොල්ලෝ යන්නේ. रावण फंडमेंटल මොකද මූලධර්මවාදීනේ බුද්ධ දර්ශනය කියන්නේ මූලධර්මවාදයක් කියන බෑ බෞද්ධ දර්ශනයක බුදු රජාණන් වහන්සේගේ දර්ශනය කොහෙවත් නැහැ තවත් දර්ශනයකට ගහලා මුදම දේ තමයි කාලම් සූත්‍රය උපාලි උපාලිට කියන්නේ එච්චර දර්ශනය අන්තිමට උපාලි ආවේ නිගණ්ණ නාදපුත්ත එව්වේ උපාලිව වාද කරලා දිනන්න මොකද උපාලිට උන් උපාලි පරිත්‍රාජකයාට හොඳට වාද කරන්න පුළුවන් ආදී වාද කරන්න පුළුවන් දැන් වාදයේ ප්‍රේමෙලා ඌට ඉතමක බහැදුනා එතන උපාලි කිව්වා මට ඔබ ඔබ වහන්සේගේ ශාසනය පැවිදෙන්න ඕනේ කිව්වා. එතකොට කිව්වා නෑ එහෙම කරන්න එපා. නැවත යන්න ගන්න කාදගාමට. ඔව් ඔබ ඔබ ඔබගේ ගුරුවරයාව අතරින් එපා. අනිත් එක මම කිව්වයි කියලා මම පිළිගන්න එපා උපාලිට. අන්න බෞද්ධ දර්ශනිකයයි මම කිව්වයි කියලා පිළිගන්න එපා. හරි. ඒක යා මේ වගේ විතර නෙමෙයි මේ සම්ප්‍රදායය දුණයි කියලා. ට්‍රැඩිෂන් එකේ भौतिकवादी मार्क्सवादेवत्मिकर्शनेस තවත් ජාතියකට කෙලසමින් මේ තවත් ආගම් කෙලසමින් මේ ඉදිරියට යන්නේ ඔය විදිහට ශ්‍රී ලංකාවේදී අපි අපේ රටේ බොහෝ දේවල් ගැන කතා කරුවා ජාත්‍යන්තර බලපෑම සහ මේ දැන් සූදානම අපි ගැන ඔබ ගැන එතුමා සම කතා කරන්නේ විදේශගත ශ්‍රී ලංකාවට මේ රජයේ තුල ලැබී තිබෙන්නේ කුමක්ද අපිට ලබාගත යුතු දේවල් කුමක්ද මේගල කතා කරන්නේ අපි කෙටි විරාමයක් ලබාගෙන සූදානම් වන්නේ ඒ විරාමයෙන් පසු ඒ ගැන අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ සින්නවා වැඩි සින්න පස්සම